මේ ගෞරවණීය ප්‍රසංසාවට. පරම්පර විනිබඩ අපි මෙම අවස්ථාව සුවිශේෂ අවස්ථාවක් ලෙස උපහාරයක් පිදීමට කල්පනා කරේ. අපගේ කාර්ය මණ්ඩලය ඉතා කෙටි වේලාවක් තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉතාම කෙටි කාලයක් තුළ එම ස්ථානයට ගිහිල්ලා මේ රටේ තියෙන ජනාකීර්ණම ස්ථානයට ගිහිල්ලා ඒ ජනාකීර්ණ ස්ථානයේ තිබුණු සීමා කරදර මාධ්‍ය පදික වෙළඳාම පදික පදිකයන් සහ මේ වගේ අවස්ථාවක විශාල පිරිසක් ප්‍රජාව මහජනතාව කලබල වෙලා මෙතෙන්ට පැමිණෙනවා. ඒ සියල්ල කරමින් කණ්ඩායම් වශයෙන් මේ රාජකාරිය බෙදාගත්තු බව ප්‍රධාන ගිනි නිවීම් නිලධාරිතුමා එදිනම මම මෙම ස්ථානයට ගියපු වෙලාවේ මේ කණ්ඩායමත් එක්ක කතා කරද්දී දැනගන්න ලැබුණා. හැම තැනකම කණ්ඩායම් වැඩ කරේ ඉහළ අණක් යටතේ. ඒ නිසා තමයි දුමෙන් ආග්‍රහණය වෙලා එක තැනක සිහිය නැති තත්ත්වයේ හිටපු අය ඩිං අරගෙන කියන්නේ පහලින් යන්න බැරි තත්ත්වයක් තිබ්බේ. පහළ තට්ටුව තමයි ගිනිගත්තේ. උඩින් අරගෙන ඔක්කොම ටික ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරලා ඒ ජීවිත ආරක්ෂා කිරීම ඇත්ත වශයෙන්ම කොළඹ මහනගර සභාව වගේම මේ රටම සතුටටපත් වෙච්ච අවස්ථාවක්. අපේ සේවා ස්වභාවය අනුව මෙවැනි අභියෝගාත්මක කාරණාවලට මුහුණ දීම සාමාන්‍ය දෙයක්. එම අවස්ථාව ගෞරවයෙන් යුතුව සැමරීම සහ ඇගෙයීමට ලක් කිරීම සම්බන්ධව මේ අදහස ඇති කරගත් ගරු නාගරික කොමඩාරිස්තුමා උතුමිය ඇතුළු සියලුම ඒ කාර්ය මණ්ඩලයට මගේ ප්‍රථමයෙන්ම මගේ ස්තුතිපූර්වක කෘතඥතාව පළකරනවා. මොකද හේතුව සාමාන්‍ය මෙවැනි සිද්ධීන් කරාට පසු අපි විසින්ම ඒ සිද්ධිය සම්බන්ධව සමාලෝචනයක් කරලා ඒ සමාලෝචනයේදී අපි සාර්ථක කරගත්තු දේවල් කරපු දේවල් මොනවද, අසාර්ථක වෙච්ච තැන් මොනවද, අපිට මොන හරි අඩුපාඩුවක් තිබ්බද කියන ඒ හැම පරතරයක්ම අපි හඳුනාගෙන ඊළඟ සිද්ධිය මීට වැඩිය සාර්ථක විදිහට මුහුණ දෙන්න සූදානම් වෙන එක පමණයි අපි සාමාන්‍ය විදිහට ඉටු කරන්නේ. හැබැයි එවැනි අවස්ථාවක මෙවැනි ඇගීමක් සිදු කිරීමට කටයුතු කිරීම සම්බන්ධව මම හිතනවා අපේ ඒ වෘත්තීය ජීවිතය තුළ අපි දකින ඉතා සුවිශේෂී අවස්ථාවක් සහ ඒක අපේ ජීවිතයේ මතක සටහන් වලට එකසු වෙන අවස්ථාවක්.